සමග ජන බලවේගේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මිහින්තලා ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේ බල වේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. බුදුදහම සහ සමස්ත රටවැසියා වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇතුළත් කරමින් සකස් කළ මිහින්තලා ප්‍රකාශනය සහිත සංදේශය මෙහිදී ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහා සංඝරත්නය වෙත පිළිගැන්වුවා. යුබලිවන්නෝ භගවතෝ ගලායේස භගවතෝ සාවක සම්බන්දු තේ භවතු සබ්බ බන්දාමි සබ්බ සෝ ජය වේවා පුතුහන්. අනුර කුමාර දිසානායක සඳ සමුළුවක් තියලා මේ බෞද්ධ වුණානේ, පන්සිල් ගත්තා. මං හිතුවා බෞද්ධ වුණාට පස්සේ සමස්ත බෞද්ධයගෙන් සමාව ගනී කියලා. ඇයි රටමනේ හිටියේනේ, පිට රටනේ ගිහිල්ලා හිටියා. අනුර කුමාර කැනඩාවේ දික සොරි කිව්ව 60,000ක් නරනට. ඕවන් ඔච්චර තමයි හොරි ටික විතරයි අවසාන ඉතුරු වෙන්නේ. ඔය 88 89 බිහිසන කාල පරජණය කරා. පෙරහැර කරන්න බෑ. දඬුවම මරණේ. අපවත් කරනව නෙවෙයි මරනවා. ඉතින් මේ සදාචාර අයිතියක් නැති මේ ත්‍රස්තවාදී කණ්ඩායමනේ මේ රට බාර දුන්නු හොඳට තියෙයි නේද? මතකයිනේ 88 89 මේ මිහින්තලා ප්‍රකාශයේ සත්‍ය වශයෙන්ම යෝජනා වන්නේ මාතෘභූමිය වෙනුවෙන්, රට වෙනුවෙන් 120,000ක් වූ ජනතාව වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කිරීම ක්‍රියාත්මක කරන්න. දුක් විඳින ජනතාව දුකින් මුදවා ගැනීම, සැබෑ සෞභාග්‍යයක් කරගෙන යෑම, ජාතික සංහිඳියාව ශක්තිමත් ක්‍රියාත්මක කොට ශ්‍රී ලාංකිකත්වයේ තුලින් එයින් නිර්මාණය වෙන එකමුතුභාවය තුළින් අපේ රට ජයග්‍රහණය කරන විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කොට ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන යහපත් යුක්තිගරුක ගුණගරුක සාමකාමී විනයගරුක ජාතික ප්‍රතිපත්ති දියත් කොට රට ගොඩනගන වැඩසටහනට මුලපිරීම අපි ක්‍රියාත්මක කරනවා. මොනම අවස්ථාවකවත් විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕන ඕන විදිහට භාවිතා කිරීමෙන් වළකින් අපි කටයුතු කරනවා. ඒ වගේම මේක තනතුරක් හැටියට මම දකින්නේ. මේක මම දකින්නේ ජනතාව ලබා දුන් වරම තුල ජනතා සේවකෙක් හැටියට ඉටු කළ යුතු යුතුකම සහ වගකීම. අපි හැමෝම මතක තබා ගන්නට ඕන විධායක ජනාධිපති කියන්නේ ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන පුද්ගලෙක්. උපරිම දුරට මම උත්සාහ දරනවා ඒ යැපුම් භාවයෙන් ඉවත් වෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.